හයි කොහොමද ඉතින් අද වීඩියෝ එක ගැන බලාගෙන ඉන්නවා අපි ලොකු දෙයක් ගැන කියන එක ඉතින් වැඩිපුර බලන්න අපි වීඩියෝ එක චීනාරායන තමයි මේ හයි බෞලෙකුත් එනවා හයි කියන්නේ විදුර එනකම් අපි මෙතන බලන් ඉන්නවා විදුර ආවට පස්සේ අපි කින්නියා පාරට යනවා එහෙනම් අපි කින්නියා පාරට ළඟදී හම්බ වෙමු අපි කින්නේ අපායනට වෙලා ඉන්නේ මෙතන හරියට ලස්සනට ඉර පායනයක පේනවා ඒක ෆොටෝ එකක් ගන්න තමයි අපි යන්නේ දැන් බලමු ඉතින් අපි ෆොටෝ එක අරගෙන කොහොමද ඉන්නේ කියලා ඉර ඇත්තටම වැහිලා ගිහින් තියෙන ඉර ආයෙනවා අපි බලමු මෙලින්ද පේන්නේ කින්නේ අපායලෙමින් දැන් විදුරල ගෙදර බලා යනවා අපි ඉතින් උදේ මාන්දර ඉල්ල නයිට් මේල් එක ෆිලිම් කින්නියා පාලම් ගිය ඊපස්සේ විදුරල ගෙදර තමයි යන්න හරි ඉතින් දැන් අපි විදුරල ගෙදර ඉඳලා මේ බීච් එක පැත්තට යන්න තමයි බලාපොරොත්තු වෙලා ඉතින් කොණේශ්වරම් යන්නත් බලාපොරොත්තුනා ටිකක් පොඩ්ඩක් ත්‍රිකුණාමලේ ඇවිල්ලා විදින්න බලපොත්තේ තමයි ආවේ අවුව නිසා පොඩ්ඩක් අපේ ගමන ප්‍රමාද කරා දැන් ඉතින් ඔන්න ආයේ පටන් අරගෙන ඉන්නේ ඉන්න විදුර සබ්ස්ක්‍රයිබ් කරන්න අපි දැන් view point එකට යන්න යන්නේ අපි එතන ගිහිල්ලා බලමු මොකද මස්ත පොඩි wow මෙතන තමයි මේ ට්‍රින්කමලී view point එක. මේ එකක් මෙතන තියෙන්නේ. තව එකක් තියෙනවා. අපි දෙන්න කිව්වා. මේ තමයි ට්‍රින්කමලී view point එක. අර පේන්නේ ඇතින් කොණේශ්වරම් කෝවිල පේනා අතන. මේ තමයි ත්‍රිකුණාමලයේ පෙට්‍රික් කෝට් එක. ඉතින් අපි ඔයාල ගොඩක් වෙලාවට ආවට මේකට ඇවිල්ලා නැති වෙයි. ඔයාල ඉතින් ඇවිල්ලා බලන්න. ගාලු කොටුව තරම්ම නෑ. මේ ඉතින් ගාලු කොටුවට වඩා වෙනස්. එහෙනම් මේක මේ තමයි ෆෙඩ්‍රික් ෆෝට් එක. මෙතෙන්ට ආවම ඉතින් අපිට ත්‍රිකුණාමලයේ නගරයේ තියෙන සුන්දරත්වයේ පිරුණු ස්ථාන ගොඩක් දැක් ගන්න බුණා. ඇත්තටම හරිම ලස්සනයි. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. අර ඉන්න අපේ කට්ටිය. අම්මෝ. කට්ටිය වහන්සේ උඩට ඇවිල්ලා. ත්‍රිකුණාමලයේ ඇවිදිනා නම් ඔයගොල්ලෝ මේ හවස් වරුවක ඇවිදින්න මොකද අවුගසර ඇත්තටම කිව්වොත් මෙතෙන් ආවම ඇත්තටම කිව්වොත් ගොඩක් තැන් පේනවා ත්‍රිකුණාමලයේ නගරයේ තියෙන ලස්සන දැක ගන්න පුළුවන් බීච් එක පැත්තට තමයි යන්නේ. කට්ටේ ඉතින් බීච් එකේ නාන්න ඕන කියලා කියනවා. මට නම් ගොඩක් තාස ෆොටෝස් ගන්න තියෙන තැන් බලන්න. අපි බලමු ඉතින් බීච් එකට ගිහිල්ලා. මෙතන නිලාවේලි මාබල් බීච් එක නෙමෙයි. මෙතනත් පොඩි
කියන්නේ කට්ටේ එන තැන නාන්න එහෙම කරන්න පුළුවන්. එතනත් ලස්සනයි බීච් එක. Subscribe karan